එක්දහස් නවසය හතලිස් සටේ ජුලි හතරවනිදා කෑගල්ල ප්‍රදේශයේදී උපතලද සුමින්ද සිරිසෙන මහතා පාසල් සමයේදීම වේදිකාවට පාතැබුවේ ආර්යවංශය රණවීර මහතා රචනා කරන ලද ගිරිකූට වේදිකා නාට්‍යෙන් ලයිනල් වෙන්ඩ් කලා කේන්ද්‍රයේ ශිල්ප ශාලිකාවේ දම්ම ජාගොඩයන් යටතේ නාට්‍ය කලාව හැදෑරු පළමු ගෝල පරපුර නියෝජනය කරන්නට තරම් ඔහු වාසනාවන්ත වුණා. මහාචාර්ය ඉදිරිවීර සරස්චන්ද්‍රයන් යටතේ වේදිකාවේ දිග පල්ල තේරුම් කරගත් ඔහු මහාසාර කදාවලලු මනමේ බව කඩතුරා උමතු සංවරුසාව අන්දරේලා ගුරුතරුව මේපුර වැසියෝ ආදී වේදිකා නාට්‍ය 50කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබා දුන්නා. එක්දහස් නවසය අසූ පහවසරේ සිහින නිම්නය නාට්‍යෙන් පුංචි තිරයට පිවිසි සුමින්ද සිරිසෙන මහතා කුමාරි හාමි හිරුට මුවාවෙන් ඇතුළු ටෙලිනාට්‍ය 40කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතරින් චරිත තුනක් ටෙලිනාට්‍යයේ ඔහු රඟපෑ ඉසා චරිතය සුවිශේෂී. සුමින්ද සිරිසෙන මහතා රෙදි තිරයට පිවිසියේ 1976 වසරේ තිරගත වූ දුහුළු මලක් චිත්‍රපටයෙන් සප්ත කන්‍යා යකඩ පිහාටු උප්පලවන්නා සමනල තටු ඉර හඳ යට ඇතුළු චිත්‍රපටවලටද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්. සුමින්ද සිරිසෙන මහතා කලාභූෂණ හා කලාකීර්ති යන සම්මානවලින්ද පිදුම් ලැබුවේ ඔහු විදහා දැක් වූ රංගන කෞශල්‍ය වෙනුවෙන්. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ